වෙල්කම් කියලා පිළිගන්නව අදත් හැමෝම ඊමනී විත් නී YouTube channel එකට. ඉතින් කාලයකට පස්සේ අලුත් වීඩියෝ එකක් එක ඇවිල්ලා ඉන්නේ. ඉතින් ඔයගොල්ලෝ දන්නවා මේ channel එකේදී මම YouTube ගැන, affiliate marketing ගැන, ඒ වගේම freelancing ගැන කතා කරනවා කියලා. ඉතින් මම අද freelancing lesson එකක් ගැන කතා කරන්න ඉන්නේ. හරිද? ඉතින් මේ රටේ තියෙන situation එකත් එක්ක අනිවාර්යයෙන්ම ඔයා side income එකට යන්නම ඕන. අනිවාර්යයෙන්ම යන්නම ඕන. ඔයා online වැඩ කරන කෙනෙක් විදිහට. ඉතින් ඒක නිසා තමයි මේ video එක මම අද අරගෙන එන්නේ. හරිද? ඉතින් මේ video එකේදී මම කතා කරන්න හිතාගෙන ඉන්නේ 5 එක ගැන. දැන් 5 එක කිව්ව ගමන්ම මතක් වෙන දෙයක් තමයි ගොඩක් අය comparison එක. හරිද? ඒ වුණාට මම අද ඔයාලට පෙන්නන්න සර්විසස් ටික හරි 5 එකේ අපිට ගිහිල්ලා වැඩ කරන්න පුළුවන් කේ කැටගරිස් ටික ඒ සමහර සර්විසස් වල ගිග් 100කටත් වඩා අඩුයි. හරිද? සමහර ඒවල ගිග් 500කටත් වඩා අඩුයි. හරිද? ඉතින් මේ ඉච්චර අඩු ගානක් තියෙද්දි අපිට ගිග් එකක් හදලා රෑන්කින් කරගෙන හරිද? සේල් එකක් ගන්න බැරිද? හරි අනිවාර්යම පුළුවන්. අනිවාර්යම පුළුවන් රෑන්කින් කරගෙන සේල්ස් ගන්න. ඉතින් මම කතා කරන්න මොනවද ඒ සර්විසස් කියලා. හරි මම ඉස්සෙල්ලම කතා කරන්න යන්නේ ලෝගෝ ඩිසයිනින් ගැන. හරිද? බය වෙන්න එපා. ඕන කරන හැමදේම මම මේකෙදි කියනවා. දැන් මම මෙතන ලෝගෝ කියලා ටයිප් කරලා සර්ච් කරාම ලොකු රිසල්ට් එකක් එනවා මේ 2,79,277. දැන් මෙන්න මේ මෙච්චර ලොකු කියන්නේ මෙච්චර ප්‍රමාණයක් ගිග්ස් දාලා තියෙනවා. ඉතින් මෙච්චර ප්‍රමාණයක් ගිග්ස් දාලා තියෙද්දි තනමුද අපි ගිග් එකක් දැම්මයි කියලා අපිට කියන්නේ ඕඩර් එකක් එන්නෙම නැතුව යන්න පුළුවන්. හරි ඒක ඇත්ත. හරි මෙතන ලෝ කම්පිටිෂන් එකක් තියෙනවා. පොඩි ගානක්ද මේ 2,79,777. සාමාන්‍යයෙන් අපි 5 එක ගත්තොත් 5 එකේදී දැන් ගොඩක් කාලවලට අපි දාන ගිග් එකක් ෆස්ට් පේජ් එකට එන්න නම් කරන්න ඕන දේවල් ටිකක් තියෙනවා. يعني වෙන්න ඕන දේවල් ටිකක් තියෙනවා. පළවෙනි දේ තමයි මේ SEO වෙන විදිහට හොඳට අපි ගිග් එක දාන්න ඕන. දැන් අපි සම්බන්ධ එකක් හැටියට අපි දාන මේ ටයිටල් එක. හරිද? ගිග්ගේ ටයිටල් එක. හරිද? එතකොට අපි ගත්තොත් මේ ගිග්ගේ ඩිස්ක්‍රිප්ෂන් එක. නේ? ගිග්ගේ ඩිස්ක්‍රිප්ෂන් එකත් ඒක අනිවාර්යයෙන්ම උදව්වක් වෙනවා මේක SEO කරගන්න. හැබැයි ඒ විතරක්මදි. එකක් තමයි ඔයාට ඔයාගේ ගිග් එකට ආයි orders එන්න ඕන. හරිද? 5 star rating දිගටම 4.5 වලට වඩා වැඩි rating එකක් දිගටම තියාගෙන යන්න ඕන. ඉතින් එහෙම දිගටම තියනවා නම් මේ first page එකට ගන්න එක මහ දෙයක් නෙමෙයි. හරි අපි අර SEO වෙන විදිහට ගිග් එක දැම්ම පළියටම අපේ ගිග් එක first page එකට ගන්න බෑ. හරිද? නේ දැන් මම මෙතන මේ ලොකු රිසල්ට් එකක් තියෙනවා. මේ ලොකු ප්‍රමාණයක් මෙතන වැඩ කරනවා. මෙතන ලොකු මේ කම්පිටිෂන් එකක් තියෙනවා. හරි මම මේ ලෝගෝ කියලා මෙහෙම තියෙද්දි මම මෙතන ටයිප් කරනවා පොඩි දෙයක්. මොන බලන්න මොකද්ද වෙන්නේ කියලා හොඳට බලාගෙන ඉන්න. WARRIOR. හරිද? ඔරිය ඉස්පරිස් වඩක් වැඩදී වගේ කමන්නේ. දැන් මොකද උනේ? මොන මම කලින් එක පෙන්නන්න ලෝගෝ ඩිසයිනින් වලට 2,79,777ක් එනවා. හරිද? හැබැයි වොරිය ලෝගෝ වලට තියෙන සර්විසස් 104යි. මෙන්න මේක තමයි 5 එකේ සීක්‍රට් එක. ඔයා හිතන්නකෝ ලෝගෝ දැන් හිතන්නකෝ ලෝගෝ දැන් 5 එකට ආපු කෙනෙක්ට අපිට ක්ලික් හතක් දාන්න පුළුවන්. හරිද? ඔයා හිතන්න ඔයා තෝරගත්ත ලෝගෝ ඩිසයින් කැටගරි එක කියලා මේ වොරිය ලෝගෝ කියන කීවර්ඩ් එක පාවිච්චි කරන ඔයා දැන් අපි 5 එකේ ක්ලික් එකක් හදද්දි අපිට කීවර්ඩ්ස් දාන්න පුළුවන් නේ. ඔයා මේ වොරිය ලෝගෝ කෙනෙක් යටතේ කීවර්ඩ් දාලා තිබ්බනම් ඔයා හදමු ගිග් එක මේ විදිහට රෑන්කින් කරගන්න එක මහ දෙයක් නෙමෙයි නේද? මොකද සර්විසස් තියෙන 104යි මේ.
බලන්න ඕඩර්ස් ඇවිල්ලා තියෙන හැටි ෆෝරියර් ලෝගෝ මේ එකක් ඉතින් මේ පොඩ්ඩ මේව ගැන තව මේ රිසර්ච් කරන්න කියලා මම කියනවා හරිද සමහර කරලා මේ මම මේක කියනකන් තමර කරලා දන්නේ නැතුව ඇති හරි මේ එක ඊට අමතරව ගත්තොත් දෙවෙනි එක Facebook Reels අර මම ඒක මම පොඩක් ඉන්ට්‍රොඩක්ෂන් එකේම කිව්වා මේ අර කින් සර්විස් තමර සර්විස්ස් තියෙනවා 500 කට වඩා අඩුයි කියලා දැන් මේකත් ඒ වගේ එකක් මේ Facebook Reels කියන එක ඒ සර්විස් එක දෙන්නේ 185යි ඉන්නේ ඉතින් මේ මේක මහලු අමාරු වැඩක් නෙමෙයි ඔවා කෙලින්ම යන්න canva එකට ගිහින් type කරන්න Facebook Reels කියලා Facebook Reels කියලා type කරාම ඕන් තරම් බලා ගන්න පුළුවන් අපිට Facebook Reels මේ විදිහට අපිට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට Facebook Reels අපිට templates තියෙනවා ඉතින් මේකින් අපිට කැමති විදිහකට design කරලා මෙන්න මෙතනට දෙන්න පුළුවන් ඉතින් අපිට මේක service එකක් ඇටිට supply කරන්න පුළුවන් හරි Facebook Reels වලට 185යි services ඉන්නේ ඉතින් මේක තමයි කතන්දරේ මම තව දෙයක් පෙන්නන්නම් ඔයාලට කරන්න පුළුවන් තව වැඩක් ගන්න මේ Shopify banner කියන එක ඒක service එක දෙන්නත් 496ක් වගේ පොඩි ප්‍රමාණයක් තමයි ඉන්නේ ඒ Shopify banner Shopify banner එක size එක ගත්තොත් බලන්න Shopify banner එක size එක 1200යි 400 වගේ වෙනවා මේ වට හොයලා ගන්න පුළුවන් වැඩ කරන් යද්දී ඉතින් මේක තමයි මම කතා කරන්නේ 496ක් services තියෙනවා දැනට ඔයාලට මේකෙන් උත් වැඩ කරන්න පුළුවන් ඔයාලට canva එකට ගිහිල්ලා මේක උනත් ලේසියෙන් design කරගන්න පුළුවන් ඉතින් මේවා design කරන එක මහ ලොකු අමාරු වැඩක් නෙමෙයි හරි මේක service එක අනිත් එක තමයි stickers කියන එක stickers කියලා ගහ බැලුවාම ඔයාලට services පෙන්නනවා 3868 හරි මේකත් එච්චර ලොකු ගාණක් නෙමෙයි දැන් logo designing වලට හරි ලක්ෂයකට වඩා වැඩි හරිද ඔව් උදාහරණයක් ඇටියට මම මෙතන stickers කියලා type කරනවා stickers කියලා type කරාම මෙන්න මේ විදිහට ඕන තරම් sticker templates මෙතන බලා ගන්න පුළුවන් හරි කැමති කැමති විදිහට මේක design කරන්න පුළුවන් එහෙම තියෙනවා මම ඔර තව පොඩි දෙයක් පෙන්නන්නම් දැන් මම logo designing වලට logo design කියලා ගෙවුවාම ලොකු result එකක් ආවා හැබැයි warrior logo කියලා ගෙවුවාම පොඩි result එකක් තමයි පෙන්වෙන්නේ මම මෙතන type කරනවා whatsapp is bigger ඔන්න බලන්න වෙච්ච දේ WhatsApp is ticker කියලා type කරාම services තියෙන්නේ 126යි. කලින් තිබ්බ කීයට නිකන් stickers කියලා type කරාම 3000 ගණන් තිබ්බා. මට මතක හැටියට මෙතන තියෙනවා 126ක්. ඉතින් game එක ගහන්න බැරිද? හරිද? කල්පනා කරලා බලන්න. WhatsApp හරි මොනවා හරි stickers නේ. හරි. විශේෂණයක් දාලා විතරයි තියෙන්නේ. ඊළඟ එක තමයි flyer. ෆ්ලයර් ඩිසයින් ෆ්ලයර් කියලා ගහලා බලුවාමත් 27908ක් තියෙන සර්විසස් ටිකක් අමාරුයි වගේනේ හැබැයි ඔන්න බලන්න ඒ අමාරු එක ලේසි කරන්න යන්නේ මම මෙතන ගහනවා පොඩ්කාස්ට් ෆ්ලයර් කියලා පොඩ්කාස්ට් ෆ්ලයර් මේ ෆ්ලයර් කියලා ගහලා බලුවාම සර්විසස් තියෙන්නේ 61යි සර්විසස් 61යි 100කට වඩා අඩුයි හරිද මෙතන මම ටයිප් කරනවා පොඩ්කාස්ට් කියලා පොඩ්කාස්ට් ෆ්ලයර් කියලා ගහන්න පොඩ්කාස්ට් ෆ්ලයර් පේනව නේද හරිද මෙතනට ක්ලික් එක දැම්මා මෙතනින් සර්විස් එක දුන්නා එච්චරයි කතන්දරේ
හරිද? මහලුකු අමාරු දෙයක් නෑ. ඊළඟට මම කතා කරන්න නම් තව කැටගරි එකක් ගැන. ඒ දෙය තමයි what are the mimic graphic designing වලට අදාළ දෙයක් නේ. මේ graphic designing වලට අදාළ දේවල් ටිකක් තමයි මම මෙතනදී කතා කරේ. මම ඊළඟට කතා කරන්න යන්න ආටිකල් රයිටින් පැත්ත ගැන. මම මෙතන ආටිකල් රීරයිට් කියලා ටයිප් කරනවා. ආටිකල් රයිටින් නෙමෙයි ආටිකල් රීරයිට්. හරි. මේ විදිහට ආටිකල් රීරයිටින් කියලා සයිට් කරාම සර්විසස් තියෙන කීයද? 1769 පොඩි ප්‍රමාණයක්. නේද? මේ තියෙන හැම ගිග් එකකටම reasonable orders ප්‍රමාණයක් ඇවිල්ලා තියෙනවා. හරිද? වර බලා ගන්න පුළුවන් මේක. ඉතින් ආටිකල් රයිට් කරන එක මහ දෙයක් නෙමෙයි. දැන් මම පාවිච්චි කරන එක දෙයක් තමයි කොයිල් බොට්. හරිද? මේ කොයිල් බොට් එකෙන් අපිට ඕන තරම් ආටිකල් ප්‍රමාණයක් රයිට් කරගන්න පුළුවන්. දැන් මෙතනදී වා ගත්තොත් ප්‍රීමියම් පැකේජ් එක ගත්තොත් ඔයාලට මාසයකට ගෙවන්න වෙන්නේ පොඩි ප්‍රමාණයක්. හරිද? ඒක පොඩ්ඩක් බලන්න. පොඩි ප්‍රමාණයක් ඩොලර් 12ක් වගේ ප්‍රමාණයක් තමයි ගෙවන්න වෙන්නේ. ඉතින් මේක දීලා ඉතින් මේ සර් ඉතින් ඔයාලට මේකෙන් ඕඩර් එකක් ආවෙන් පස්සේ මේකේ ප්‍රීමියම් පැකේජ් එක අරන් වැඩ කරන එක මහ දෙයක් නෙමෙයිනේ. හරිද? ඉතින් ඕන ආටිකල් එකක් මෙතනට දාලා අර රීරයිට් කරගන්න පුළුවන්. හරි? මේ ආටිකල් රීරයිටින් 1769 මේකේ සර්විසස් තියෙන. ඉතින් අපිට බලා ගන්න පුළුවන් මේක තත්ත්වේ. හරිද? දැන් මම ආටිකල් රයිටින් කියලා ගහලා පෙන්නන්නම්කෝ. ආටිකල් රයිටින් කියලා ගහලා මේ විදිහට ඒකිස්තන් සර්විසස් තියෙන 5100 මාස 1763. හරි? ලොකු හරි කම්පරිෂන් එකක් තියෙනවා. හැබැයි ආටිකල් රීරයිට් වලට 1769. මම මෙතන ටයිප් කරනවා ග්‍රැමර් චෙක් කියලා එක. හරිද? මේ ග්‍රැමර් චෙක් කියන එක ටයිප් කරාම ඔයාලට බලා ගන්න පුළුවන් සර්විසස් තියෙන 439. හරිද? මේ ග්‍රැමර් චෙක් කරනවා කියන එකත් මහ ලොකු අවර් වැඩක් නෙමෙයි. හරිද? ඔයාලට මේ කොයිල් බොට් එකේ ප්‍රීමියම් වර්ෂන් එක පාවිච්චි කරා නම් මෙතන මේ ග්‍රැමර් චෙක් කියලා එකක් තියෙනවා. මෙතනට අදාළ දේ කොපීස් කරලා මේක රන් කරන්නයි තියෙන්නේ. නිකම්ම මෙයා ග්‍රැමර් චෙක් කරලා දෙනවා. මේක AI ටූල් එක. ඉතින් ඔයාලට ලේසියෙන්ම මේකත් එක්ක වැඩ කරගෙන යන්න පුළුවන්. ඉතින් මෙන්න මේ දේ තමයි අද මට මේ වීඩියෝ එකේදී කතා කරන්න ඕන වුණේ. ඉතින් හරියම ලේසියෙන් මම දැන් මෙන්න මෙයාගේ ගිග් එක අරන් පෙන්නන්න. මෙයා UK වල කෙනෙක්. ඉතින් මෙර 220ක් තියෙන රිවියුස්. දැනටමත් තව ඕඩර් එකක් කම්ප්ලීට් කරන්නත් තියෙනවා. තව හෑන්ඩ් ඕවර් කරලා නැහැ මේක. يعني මේක බාර දීලා නැහැ. ප්‍රීමියම් පැකේජ් එකට ඩොලර් 15ක් ගන්නවා. මේකෙදි මම ඔයාලට මෙයාගේ අනිත් ගිග්ස් ටික පෙන්නන්න. මේ තියෙන්නේ මෙයා ආටිකල් රයිටින් වලට රිලේටඩ් වෙච්ච ගිග්ම තමයි දාලා තියෙන්නේ. ගොඩක්ම මේ ග්‍රැමර් චෙක්. හරි? ඔතේ ආටිකල් රයිටින්. ඉතින් ඔයා දැන් මතක තියාගන්න ඕන Fiverr එකේ වැඩ කරන් යද්දි ඔයා මොකක් කර එක දෙයක් ඔයාට ලේසිම දෙයක් තෝරගන්න. දැන් මම පෙන්නුවා දැන් මේ උදාහරණයක් ඇටියට පොඩ්ක්ලාස් පොඩ්කාස්ට් ෆයර් මේ ෆ්ලයර් කියන එක සර්විසස් 100කට වඩා අඩු ප්‍රමාණයක් තියෙනවා. ඉතින් ඒ වගේ දේවල් තියෙනවා. මුලින් ඔයා කරන්නේ මොකද්ද කියලා තේරුගෙන ඒ කැටගරි එක යටතේ තියෙන ගිග්ස් ටිකක් දාන්න. දැන් මෙතනදී දැන් අපි ගත්තොත් අපි වහිරන සෝෂල් මීඩියා ඩිසයින් කිව්වහම සෝෂල් මීඩියා ඩිසයින් කියන කැටගරි එක යටතේ ඔයා මේ ගිග් ක්‍රියේට් කරන්න හිතාගෙන ඉන්නවා කියලා. එතකොට ඉතින් ලොකු රේන්ජ් එකක් තියෙනවා. ඉන්ස්ටාග්‍රෑම් පෝස්ට් හදන්න පුළුවන් නේ. එතකොට පින්ටරස් පින් හදන්න පුළුවන්. YouTube thumbnail හදන්න පුළුවන්. Facebook පෝස්ට් හදන්න පුළුවන්. Facebook reels හදන්න පුළුවන්. දැන් මම පෙන්නන්න YouTube thumbnail. හරිද? YouTube thumbnail කියලා ගහලා බලුවාම
ඒ විදියට 14,660ක් තියෙනවා සර්විසස්. ඉතින් මේක සෝෂල් මීඩියා රිලේටඩ් වෙච්ච සර්විස් එකක්. ඉතින් ඔයා මේ විදියට ගිග් ක්‍රියේට් කරනකොට අනිවාර්යයෙන්ම වා මොකක් කර එක කැටගරි එකක් තෝරගෙන ඒ යටතේ ගිග්ස් දාන්න. ඒක තමයි 5 එකේ ඒ කියන්නේ සාර්ථක වෙන්න පුළුවන් එක ක්‍රමයක්. ඒ කියන්නේ 5 එකේ සක්සස් වෙලා තියෙන ගොඩක් අය වැඩ කරන් යන්නේ ඒ විදියට තමයි. අනිත් එක හොඳට මතක තියාගන්න, ඔයා එකම සර්විස් එකකට තිය ගිග්ස් දෙම්මයි කියලා මේ කොයිම වෙලාවකවත් ඔයා මේ කලින් ගිග් ගිහ කර දාපු මේ ගිනවා මේ ගිග් ඉමේජස් එහෙම කොපි කරන්න යන්න එපා. අපේ මේ account එකනේ මොකද වෙන්නේ එහෙම හිතන්න යන්න එපා. මේක ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. හරි, මම දැක්ක එක එක්කෙනෙක් දාලා තියෙන සර්විස් වල එහෙම කරලා තියෙනවා. ඒක ගැලපෙන්නේ නැහැ. අනිත් එක මෙහෙම දෙයක් තියෙනවා, ඔයාට 5 account දෙකක් තියාගෙන යන්න එකක් මම ගොඩක් රිකමෙන්ඩ් කරන්නේ නැහැ. මොකද ඒක කරන්න පුළුවන් බැරි කමක් නැහැ. හැබැයි ඔයාට ඒකට වෙනම මැෂින් එකක් පාවිච්චි කරන්න වෙනවා, වෙනම ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකක් පාවිච්චි කරන්න වෙනවා. කලින් 5 account එක වෙරිෆයි කරන්න පාවිච්චි කරපු නැති මොබයිල් නම්බර් එකක් පාවිච්චි කරන්න වෙනවා. මොකද නැත්තම් IP address track වෙලා අහු වුණොත් account දෙකම ban වෙන්න පුළුවන්. ඉතින් ඒ risk එක ගන්න ඕනේ නැහැ. ඔය එක gig එකක් හරියට කරගෙන යන්නකෝ. ඒ ඇති. හරිද? ඉතින් මේ දේවල් ටික තමයි අද මට මේ වීඩියෝ එකකින් කතා කරන්න ඕන උනේ. ඔයා 5 එකට ඇවිල්ලා නැත්තම් අදම 5 එකට එන්න කියලා මම කියනවා. ඉතින් වීඩියෝ එක හොඳ නම් ලයික් කරන්න, කමෙන්ට් එකක් දාන්න, ෂෙයා කරන්න. මගේ ඊමනී විත්නි WhatsApp group එක තියෙනවා. ඒක link එකත් මම description එකේ දාලා ඇති. ඉතින් ඊළඟ thank you ගින් එන්න.